ඉස්සල්ල සතුරා ප්‍රතිවරුද්ධ පාර්ශවය කිව අපිට දිනන්ඩ බෑ. දැන් හැබැයි දිනන්ඩ බෑ කියෙන කතාව ඉවරයි. දැම්මන් දැක්ක ගිය සතිය පාර්ලිමේන්තුවෙත් ඒගොලො බෙදිලා හිටියොත් ඒගොල පරාද වෙනවා, එකතු වෙන්න නැත්තේ ඇයි කියලා මන්ත්‍රීවරයා කිල්ලාස්සුම. අද පාර්ලිමේන්තුවත් අරුන්දිික පනාන්දු පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී එයා කියනවා අපි බෙදිලා හරියන්නේ, අපි එකතු වෙන්න ඕන, නැත්තං දේගොල නොහිතන බලවේගයක් දිනනවා. ඒ අපි ගෙන හොඳ දිනනවා. එනිසා එකතු වෙන්න නැත්තම් ස්වාධීන වෙනවා කියලා කියන. දැන් එකෙන් තේරෙන්න මොකක්ද, ඒගොල්ලෝ අපිට දිනන්ඩ බෑ කියපු මතය දැන් ඉවරයි. රටේ විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ තුළත් අපිට එරිව චන්ද ඉල්ලන ඒ වගේ මන්ත්‍රීවරු ඒ වගේ නායකයන්ගේ තුළත් ජාතික ජනබලවේගේ ජයග්‍රහණය කරන බව ඒගොල්ලොත් දැන් දන්න. දැම්මකත් හදන හදන්න අදන මතය දිනපු වහම මෙහෙම වී ඒකත් නරක නෑ. රනිල් වික්‍රමසිංහ නමකද ජාතික ජනබලවේගේ දිනුවහම ගෑස් සිලින්ඩර් පුපුරන්ඩ පටන් ගනි, ගෑස් අනතුරේ වැටේ. ඊට පස්සේ තව සජබේ පැත්තේ මන්ත්‍රීවරයෙක් කුරුණෑගල පැත්තේ හාදී මිනි එයා කියනවා ජාතික ජනබලවේගේ දිනුවහම 22 වෙනිදා ගැටුමක් ඇති කරන්න බලාගෙන ඉන්නවා. ඊළඟ කියනවා ජාතික ජනබලවේගේ දිනයි හැබැයි මාස 6ක් අල්ලගෙන ඉන්නේ නැති වී. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉස්සරලා කිව්වා දිනන්න බෑ කියලා, දැන් කියනවා මොකද්ද? දිනුවාම 21 වෙනිදාකින් පස්සේ කියන්න වෙනවා දිනුවා. හරිද? හරිද? කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඔයගොල්ලෝ දන්නවා අපි දීර්ඝ කාලයක් ඉතාමත් අවලාද, අපහාස, අසීරුතා, පසුබැසීම්, පරාජයන් මේ සියල්ල දරාගෙන මේ ව්‍යාපාර ජයග්‍රහණය සඳහා මෙහෙවන්නේ මාසයෙන් ගෙදර යන්නද? නෑ. රටේ ජනතාව අපිට ඡන්දේ නොදුන්නු ජනතාවත් මතක තබා ගන්න, ඡන්දෙන් පස්සේ අපි කෙරෙහි විශ්වාසය තබනවා, අපිට බැඳෙන්න පටන් ගන්නවා මද කියලා යන්න. ඇයි අපි ඔන්න මොකද්ද කරන්නේ ඡන්දෙන් පස්සේ? ඉස්සරලම ඒගොල්ලෝ අහනවා දැන් ජනාධිපති ඡන්දේ සිට පාර්ලිමේන්තුව දක්වා ඒ කාලේ මොකද කරන්නේ? ඒ කාලය විවස්ථාවට අනුව ඒ කාලය තුළ ආණ්ඩුවක් තියෙනවා. අපි කිසිසේත්ම විවස්ථාව කඩන්නේ නෑ. අපිට පුළුවන් ඕනම් සියලු විෂයන් ජනාධිපතිවරයා වෙත පවරගෙන ආණ්ඩුව ගෙනියන්න මාසික ආමාරකට විවස්ථාවට පක්ෂපාතී. ඕනනම් අපිට පුළුවන් ජාතික ජනබලවේගයේ මගේ හිස් වුණාම ඒ මන්ත්‍රී ධූරය පත් කරලා 4 දෙනෙක්ගෙන් කැබිනට් මණ්ඩලයක් හදාගෙන ඒ මාසික ආමාර යන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් තව කාට හරි කියලා මාසික ආමාරට භාරකාර ආණ්ඩුවක් හදලා ඒක යටතේ ඡන්දෙ තියන්න. එනිසා කවුරුවත් බය වෙන්න එපා. ඒ කාලය තුළත විවස්ථානුකූලව මේ රට මෙහෙවනවා ජාතික ජනබලවේගයේ විසින්. එක. දෙක. ඊළඟ අපි පාර්ලිමේන්තු විසුරුවා හරිනවා. විසුරන්න ඕන නැද්ද? ඕන. මොකද මේ පාර්ලිමේන්තුවේ තවදුරටත් ජනවරමක් නැහැ. එයි. පොහොට්ටුවට ඡන්දෙ දුන්නා ප්‍රසන්නට මනාපෙ ගැහුවා. දැන් පොහොට්ටුව එක තැනක ප්‍රසන්න රනිල් ගාව. විකෘතියක් නේ. පොහොට්ටුවට කතරේ ගැහුවා, නාලක ගොඩ හේවට මනාපෙ දුන්නා, දැන් නාලක ගොඩ හේවා සජිත් ගාව. පොහොට්ටුවට කතරේ ගැහුවා, ලංසට මනාපෙ ගැහුවා, ලංස රනිල් ගාව. පොහොට්ටුවට කතරේ ගැහුවා, ප්‍රසන්න රණවීරට මනාපෙ ගැහුවා, එයා ඇත්තට කොහෙද දන්නේ නේ? දන්නේ කොහෙද ඉන්නේ කියලා. එනිසා මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ විකෘතිය පාර්ලිමේන්තුවක්. එනිසා ජනතාවගේ ජනමතයට අනුරූපී පාර්ලිමේන්තුවක් හදන්න ජාතික ජනබලවේගය විසින්, එකන ජනාධිපතිවරයා විසින් ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තු විසුරුවා හරිනවා. ඇයි? දැන් ගොඩක් අය කිව්ව නේද මේ පාර්ලිමේන්තුවයි එපා කියලා. එපා නම් ඔන්න අලුත් කට්ටියක් එවන්න පුළුවන්. ලංකාවේ පළමු වතාවට මතක තියාගන්න, අද මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අයගෙන් 3න් 2කට වඩා වැඩි ප්‍රමාණයක් ආයේ පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. ඔය පාර්ලිමේන්තු ඉන්නේ 3න් 2ක අද තමයි පාර්ලිමේන්තුවේ අවසාන දවස. මොකද දන්නවද? ඊළඟ පාර්ලිමේන්තුව රැස් කරන දින නියම කරලා තියෙන්නේ ඔක්තෝබර් 8. හරිද? අදින් පස්සේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ නැහැ. මොකද අපිට මේ වැඩේ කරන්න හැකියාව, දක්ෂතාවය, උවමනාව තියෙන අදූෂිත අවංක භාවයේ තියෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යන්න ඕන. එතකොට ජනාධිපති ධූරයේ තිබෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා. ඊළඟ අපි මේ රටේ තියෙන ආයතන වලට සභාපතිවරු, අධ්‍යක්ෂකවරු,
අධ්‍යක්ෂ මණ්ඩල පත් කරනවා. විදුලි බල මණ්ඩලයට සභාපතිවරයෙක් ඕන, තෙල් සංස්ථාවට සභාපතිවරයෙක් ඕන, වරායට සභාපතිවරයෙක් ඕන, ලංකා බැංකුවට මහජන බැංකුවට සභාපතිවරු ඕන, මේ වගේ ආයතනවලට සභාපතිවරු පත් කරන්න ඕන. දැන් ඉන්නේ මොකද්ද? එක්කෝ ඥාති, එක්කෝ මිතුරු. සාගර රත්නායක ජනාධිපති උපදේශක, අයියා කාමන් රත්නායක ලංකා බැංකුවේ සභාපති. අයින් කරලා බැංකු පිළිබඳ විශේෂඥ ඥානෙ තියෙන අධ්‍යක්ෂ කෙනෙක් ලංකා බැංකුවේ සභාපති කරනවා. දැන් ගත්තොත් මහින්දයාප පාර්ලිමේන්තුවේ කතානායක පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති අයින් කරනවා. පාර්ලිමේන්තුව එකක් ඉන්නේ වට හොඳේ 23 වෙනිදා. හරිද? ඒක බාර දෙනවා ඒ ශේෂ්ත්‍රයේ පිළිබඳ අධ්‍යක්ෂ අවංක භාවිතන අදූසිත කණ්ඩායම. ඊළඟ ලක්ෂ්මණ යාප ආණ්ඩුකාරයා, එයාගේ පුතා තමයි සතොස සභාපති. ගෙදර හරි ඒකට ඒකට ගැලපෙන කෙනෙක් පත් කරනවා. ඊළඟ ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන ඇමති, එයාගේ බෑණ ආණ්ඩුවේ හෝටලේ වෝටේසිය ජෝටලේ සභාපති. ගෙදර හොඳට මතක තියාගන්න. හරිද? මේ ජනාධිපති ඡන්දෙන් අපිට ගන්න කතරින් කොච්චර පිරිසක් ගෙදර යනවද? හරිද? දැන් අපිට හිතෙන ජනාධිපති විතරයි කියලා නෑ, ජනාධිපති විතරයි ඡන්දෙන් ගෙදර යන්නේ. හැබැයි ඒ ඡන්ද විසින් ඇති කරන බලයෙන් මේව අරගෙන ඉන්න තූසිත කණ්ඩායම් ගෙදර යවනවා. හරිනේ? එතකොට ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙන් කැබිනට් එක පත් කරනවා. උපරිම 25යි. උපරිම අමාත්‍යංශ විධිමත්ව බෙදෙනවා. එකට එක විෂයන්ට ගැලපෙන අමාත්‍යංශ එකට එකතු කරනවා. උදාහරණයකට ගත්තොත් ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත්, කුසිකර්ම එක අමාත්‍යංශයක්. හරිනේ? කුසිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශයක්. පෞගේ කාලේ තිබ්බේ කොහොමද? කුසිකර්ම ඇමති කෙනෙක් ඉන්නවා, කාබනික පොහොර ඇමති කෙනෙකුත් ඉන්නවා, මහා මාර්ග ඇමති කෙනෙක් ඉන්නවා, සුළු මාර්ග ඇමති කෙනෙක් ඉන්නවා. මේ රට විනාශ කරපු විදිය. පසු සම්පත් ඇමති කෙනෙක් ඉන්නවා, ගව සම්පත් ඇමති කෙනෙක් ඉන්නවා, හිටිය කිරි නිෂ්පාදන පිළිබඳ ඇමති, ඉඩම් ඇමති කෙනෙක් ඉන්නවා, LRC ඇමති කෙනෙක් ඉන්නවා. අන්න ලංකාවේ පළමු වතාවට ඉඩම් කුසිකර්ම, ඉඩම් වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශය, එක ඇමතිවරයයි, එක නියෝජ්‍ය ඇමතිවරයයි. හොඳ නැද්ද? රට හදන්නේ එහෙමයි. මේ එකට තියෙන විෂයන් එකට බද්ධ කරනවා. ප්‍රවාහන හා මහාමාර්ග එක අමාත්‍යංශය, විදුලි බල වෙනම ඇමති, තෙල් වෙනම ඇමති, පුනර්ජනනීය බලශක්ති වෙනම ඇමති කියලා නෑ. විදුලි බල හා බලශක්ති එක අමාත්‍යංශය. හොඳ. ඒව පිළිබඳ අධ්‍යක්ෂ හිමිතන දැනුම තියෙන කණ්ඩායමක් 25 දෙනෙක්ගෙන් අමාත්‍ය මණ්ඩලයක් හදලා පත් කරනවා. හරිනේ? ඊළඟ රාජ්‍ය අමාත්‍යරු කියලා ජාතියක් නැත. ඒ බොරු. හොඳේ. ඇමතිවරයා ඉන්නවා. කවුද? නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නවා. ඔච්චරයි. හරිනේ? එතකොට අපි ඉස්සරලම එනම් මොකද කරන්නේ? බලය අරගට ආණ්ඩුව පිහිට. දැන් තමයි ආණ්ඩුව පිහිටවෙන්නේ. ඊළඟ පියවරෙන් පියවර අපේ රට ගොඩනැගීම සඳහා වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ආරම්භයේදී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙලා තියෙන එකඟතාවයෙන් ඒක පාර්ශවීය එළියට එන්න බෑ. එළියට આવොත් වැටෙනවා. අපි දන්නවා ඒක. ඇයි ඒකට මේක ගැට ගහලා තියෙන්නේ? ඒ නිසා නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන පරාමිති ඉලක්කයන් ඇතුලේ සංශෝධනය කිරීම සඳහා අපි සාකච්ඡා පටන් ගන්නවා. ඒතො රනිල් කියනෝ වැල් පාලම කැඩෙනවලු නේද? ඔව්, රනිල් වික්‍රමසිංහ වැල් පාලම කැඩෙනවා. ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාලමක් හදනවා මේ රට ගොඩ යන්න. රනිල් වික්‍රමසිංහ වැල් පාලම එල්ලි එල්ලි ඔංචිලි පැද පැද ඉන්න පුළුවන්. ශක්තිමත් පාලමක් හදනවා. ඉතින් ගන්න. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍යන්තර එකම එකඟතාවයන් අනුව ආර්ථිකයේ සම මේ අර්බුදය සමනය කරගන්න. එහෙම නැතු එක පාර කඩා වැටෙන ඉඩ දෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ කියනවා තෙල් නැති වෙයි, ගෑස් නැති වෙයි, විදුලි නැති වෙයි කිසිවකට ඉඩ දෙන්නේ නැහැ. මතක තියාගන්න. රට ස්ථාවර කරනවා.
ඊළඟ පියවරෙන් පියවර එක එක ශ්‍රේෂ්ඨ තෝරගෙන රට ගොඩනගන සලස්ම දියත් කරනවා. අපේ රටේ ඉතා ඉක්මනින් ගොඩ යන්න පුළුවන් තැන් මොනවද කියලා අපි බැලුවා. සමහර ශ්‍රේෂ්ඨවලට ටිකක් දිගු කාලයක් යනවා. හැබැයි ඉක්මනින්ම කරන්න පුළුවන් මොනවද? 1. සංචාර කර්මාන්තය. අපි ඉලක්කය හදලා තියෙනවා ලංකාවට වැඩිම සංචාරකයෝ 2018 ලක්ෂ 23යි. අපි ඉතා කෙටි කාලයකදී සංචාරකයෝ ලක්ෂ 40ක් ගේනවා. ඒකට අවශ්‍ය නේද යටිතල පාසුකම් ටික මග පෙන්වන්න වාහන හයර් කරන්න ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න. හරිද? එයාපෝට් එකේ නතර වෙලා තියෙනවා ව්‍යාපෘතිය. අර පර්යන්තය පළල් කරන එක නිමල් සිරිපාල පගා ඉල්ලලා නතර වුණා. හරිද? මේ එයාපෝට් එකෙන් ලක්ෂ 40ක් අපි සංචාරක ගේන්න සැලසුම් කරොත් පැය දෙකමාරක් නම් මේ එයාපෝට් එකෙන් එළියට එන්නේ. අපි තා ඉක්මනින්ම එයාපෝට් එක පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තායිසේ සමාගමත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනින්ම පටන් අරගෙන ඉක්මනින්ම ඉවර කරනවා. මම ජපානයේ ගිහිපු වෙලාවේදී ජපානයේ රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක කතා කරා. එතුමා එකග වුණා ඡන්දෙන් පස්සේ ගොඩනගෙන අලුත් ආණ්ඩුවත් එක්ක අලුතෙන් සාකච්ඡා කරලා මේ ව්‍යාපෘති පටන් ගන්න ලෑස්ති කියලා. එතකොට එයාපෝට් එක ලොකු වෙනවා. සංචාර කර්මාන්තේ පාසුකම් ටික ඇදෙනවා. ඔන්න අවුරුද්දක තුනක් යනකොට සංචාර කර්මාන්ත උඩට ගිනවා. ඊළඟ ෂණිකව යන්න පුළුවන් තමයි අපේ ධීවර කර්මාන්තය. අද අපේ රටේ බහුදෙනේ යාත්‍රා 50%ක් විතර මුහුදු යන්නේ වෙරළේ ගැට ගහලා තියෙන්නේ. ඇයි? මේ මිලට තෙල් ගහලා, මේ මිලට ආහාර අරගෙන, මේ මිලට කෑම බීම අරගෙන බෞද්ධ යාත්‍රා මාසයක් එකමාර ගිහිල්ලා මාළු වලලා එනකොට මාළු වික්කාම ලක්ෂ 5ක් 10ක් පාඩුයි. ඒ නිසා ගොඩක් දීවරයෝ මේ බෝට්ටු ටික මූදි යවන්නේ නෑ. ඇත්තට මාළුන්ට ඡන්ද තිබ්බනම් රනිල් වික්‍රමසිංහට ඡන්ද හම්බ වෙනවා. හරිද? තිබ්බනම්. ඇයි? දීවර යාත්‍රා වැල්ලේ ගැට ගහලා. ඒ නිසා අපි මොකද කරන්නේ? නැවත මේ දීවර බහුදින යාත්‍රා මුහුදට ගෙන යන්න අවශ්‍ය වෙන සහනාධාර ටික දෙනවා. ඉන්ධන වලට සහනාධාරය, ඔවුන්ගේ දැල්ලාම් පන් වලට ගාලා තියෙන බද්ද ඉවත් කරලා ඔවුන්ගේ බර අඩු කරනවා. මුහුදු ගිහිල්ලා එනකොට පාඩු නොවෙන්න ලාභ ඇති වෙන විදියට වැඩේ ඇති කරනවා. එතකොට මොකද කරන්නේ? අන්න දීවරේ මුහුදු යන්න පටන් ගන්නවා. ඒව සති දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් වැඩ. දීවරේ මුහුදු යන්න පටන් ගන්න. ඊළඟ අපිට වේගෙන් ඊළඟ අත්පත් කරන්න පුළුවන් තැන තමයි කුසිකර්මාන්තිය. මොකද කන්නයි දෙකයි. මේක උඩට ගේන්න පුළුවන්. බීජ හදලා, වගාසලසුම් හදලා, නේද, අස්වැන්න ආරක්ෂා කරගැනීමේ ක්‍රම හදලා එක ටිකක් කල් යනවා. හැබැයි ආරම්භයේදීම අපේ හැම මුඩු බිමක්ම යලි වගා බිමක් බවට පත් කරන්න ජාතික ජනබලවේගයෙන් සැලසුම හදනවා. පාළු වෙලා තියෙන කුඹුරු වගා කරන්න සැලසුම් කරන්න, පාළු වෙලා තියෙන බිම් නැවත වගා කරන්න සැලසුම් කරන්න, ආණ්ඩුවෙන් උපදෙස් දෙන්නම්, සහනාධාර දෙන්නම්, හොඳ බීජ ටික හොයලා දෙන්නම්, නේද, පොහොර ටිකක් අඩු මිලට දෙන්නම්, වගා කරන්න පටන් ගන්න. අන්න කුසිකර්මාන්තී එළඹ මත අද මම කියලා යන්නම්. ඊළඟ එන මහ කන්නේ 24-25 කියන මහ කන්නේ තමයි ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය කරන මහ කන්නේ බවට පත් කරනවා. පුතේ ඒ පැත්තත් ගොඩ එනවා. හරිද? ඊළඟ අපිට තවත් ශනිකව යන්න පුළුවන් තැන තමයි IT කර්මාන්තය. මුද IT කර්මාන්තයේ තියෙන මොකද්ද? දැනුම, නිර්මාණශීලීත්වය. අපි ඉලක්කයක් හදලා තියෙන එතන ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යන්න. එතන මොකද කරන්නේ? අන්නේ ආර්ථිකයට යාම සඳහා අවශ්‍ය වෙන යටතල පාසුකම් රජයේ සහාය දීලා IT කර්මාන්තය උඩට ගේන්න. ෂණිකව. ඊළඟ අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති අඩාල වෙලා තියෙනවා. සමහර ව්‍යාපෘති සූර්යාලෝකයෙන් විදුලි හදනවා, ආණ්ඩුව මිලදී ගන්නවා, ඩීසල් වලින් හදනවට වඩා පාඩු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? සූර්යාලෝකයෙන් සුලම් බලයෙන්
විදුලිය හදන එක අඩු පිරිවැස් සහිත විදුලිය නිෂ්පාදනය කරන්නත් ලාභ මිලට මිලදී ගන්න සැලැස්මා දෙනවා. මේ කෙරවල පිටිය කැලණිතිස්ස බලාගාර පද්ධතිය ඩීසල් වලින් දැවි තෙල් වලින් නැප්තා වලින් දුවන්නේ. ඉතා කෙටි කාලයක් ඇතුළත අපි ඒ පද්ධතියම LNG ස්වභාවික ගෑස් වලින් දුවන්න පුළුවන් විදිහට පරිවර්තනය කරනවා. ඒතකොට ඩීසල් වලින් හදන රුපියල් 120ක් වන යුනිට් එක හදන්න LNG වලින් හදන්න යන්නේ රුපියල් 30යි. නැප්තා වලින් හදන්න යනවා යුනිට් එකක් හදන්න රුපියල් 70ක් යනවා. LNG වලට හරපුවම රුපියල් 30යි. ඉතා කෙටි කාලයක් ඇතුළත ලයිට් බිල 3න් 1කින් අඩු කරනවා. 900 බිල 600 වෙනවා, 600 බිල 400 වෙනවා. හොඳද? වැඩි සැලසුම්. ඊළඟ ගත්තොත් අපේ පුරවැසියන් මේ තරම් ප්‍රමාණයකට තෙල් බිල දරාගත යුතු නැහැ. මේක ආණ්ඩුවේ ණය ගැවීම සඳහා තෙල් වලට බද්දක් ගහලා තියෙනවා. ඒ බද්ද සංශෝධනය කරලා තෙල් මිල අඩු කරලා පුරවැසියන්ට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සහ කාර්යක්ෂම බලශක්ති ප්‍රබෝධන අපි ලබා දෙනවා. හරිද? ඇයි මේ බලශක්ති ආර්ථිකයත් කරඳා පවතිනවා. පෞගිය කාලේ මේ කලාපේ වැඩිම විදුලි බිල ලංකාවේ. අපි ඉතා කෙටි කාලයක් ඇතුළත මේ කලාපේ අඩුම විදුලි බිල ලංකාව බවට පත් කරනවා. කරන්න පුළුවන්. සූර්යාලෝකයෙන් හදන්න පුළුවන් නම් සුලම් බලෙන් හදන්න පුළුවන්. අද අපේ රටේ පාවිච්චි කරනවා වගේ දහ ගුණයක වගේ ප්‍රමාණයක් අපිට සුලම් බලෙන් හදා අපිට වැඩි. අපිට 2040 වෙනකොට ඕනේ දෙගුණයයි. හැබැයි සුලම් බලෙන් හදන්න පුළුවන් දහ ගුණයක්. එතන ව්‍යාපෘතිට කැඳවලා ඉතා ඉක්මනින් ඒක සාර්ථකව අවසන් කරනවා. ආයෝජකයන්ට එන්න කියනවා. ටෙන්ඩර් කැඳවනවා. ලාභම ආණ්ඩුවට වඩා ලාභම ආයෝජකයට දෙනවා. අපි කියනවා අපිට ඕගොල්ලන්ගෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා වැඩේ හරියට කරන්න. එහෙමයි රට හදන්නේ. ඊට පස්සේ අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපි මේ ආර්ථික පීඩණයෙන් ගෙදර තියෙන අමාරුවෙන් ගොඩේට නම් දරුවන්ට උගන්වන්න ඕන. ඒක හොඳ පාරක්. එනිසා අපි අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණ ඇති කරනවා. අද අපේ රටේ පාසල් 10,100ට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ පාසල් වලින් පාසල් 1,200කට වැඩි ප්‍රමාණයක ළමයි 50ට අඩුයි. ඒවා ඉස්කෝල නෙවෙයි. ළමයි 17 ඉන්න ඉස්කෝල තියෙනවා. ඒවා ඉස්කෝල නෙවෙයි, ළමයි අපරාධි, ළමයි පව්. ඇයි? සමහර අවුරුදු තියෙනවා ඉස්කෝල 450කට විතර එක ළමයෙක්වත් ඇප්ලිකේෂන් එකක් එවන්නේ. ඉස්කෝල තිබ්බට ළමයි එන්නේ නැහැ. ඇයි? ගුරුවරු නැහැ. පහසුකම් නැහැ. අම්මා මොකද කරන්නේ ළමයා? උදේ පාන්දර නැගිටවලා දිවුල පිටියේ ගම්පාරත් රත්නාවලියට යවනවා. යවනවනේ. නැත්තම් ගම්පා බණ්ඩාරනායක යවන්න ඕන. නැත්තම් කොළඹ ආනන්දට යවන්න ඕන දිවුල පිටියේද. නැගිටින්න පාන්දර පහට. නිදිමතේම මූණු හොද වුණා. වෑන් එකට නගිනව නෙමෙයි පටවනවා ළමයා. වෑන් එකෙත් නිදි, එනකොටත් නිදි. පවු ළමයි. අපි පාසල් පද්ධතිය නවීකරණය කළා, දියුණු කරනවා. හැම දරුවෙකුටම තමන්ගේ පාසලට යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර 3යි. අම්මට කරදරයකුත් නැහැ, දරුවට වදේකුත් නැහැ. දරුවට ළමා කාලයක් අවශ්‍ය වෙනවා. දැන් ඔය ජපානයේ වගේ රටවල් ගත්තාම වාහනවලින් දරුවෝ ඉන්නේ ඉස්කෝලේ. එක්ක දරුවෝ ඉන්නේ පයින් වැඩිම වුණොත් පාපැදී. තමන්ගේ පදිංචිය මාරු කරොත් ඒ පදිංචිය තියෙන තැන ඉස්කෝලේට ළමයා දානවා. අපේ පදිංචිය මාරු කරන ඉස්කෝලේ තියෙන තැනට. එහේ පදිංචිය මාරු කරපුවාම තියෙන ඉස්කෝලේට ළමයා දානවා. අපි පදිංචිය මාරු කරන ළමයා දාගන්න නේද? මොන විකෘතියක් නේද? ලැජ්ජා වෙන්න ඕන මේ පාලක අපිට කරපු අපරාධවල. සියලු පාසල්වල ගුරු හිගි ඉවත් කරනවා. ගුරු වෘත්තිය ලංකාවේ ප්‍රධානම වෘත්තියෙන් 10 අතරට ගිනව. ගුරු වෘත්තිය උපාධියක් තියෙන දරුවෙක්ගේ ප්‍රධානම තෝරා ගැනීම බවට පත් කරනවා.
හොඳ දක්ෂ අය ගුරු වෘත්තියට කැඳවනවා. පුහුණුව දෙනවා. අලුත් විෂයන් ගණනාවක් හඳුන්වා දෙනවා. ඉස්සරහට රටේ ඉස්සරහට යන්න පුළුවන් පාර අපි හදලා දෙනවා. අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. මේ ටික ටිකෙන් ටික කරගෙන යනකම් ජනතාවගේ ජීවන බර අඩු කරන්න ඕන. ආහාර ගන්න බැරි, දරුවට උගන්වන්න බැරි, ඒ වගේම බෙහෙත් ටිකක් ගන්න බැරි පවුල් තියෙනවා නම් අඩුම රුපියල් 10,000ක සිට ඉහළ දක්වා ආණ්ඩුවෙන් දීමනාවක් දෙන මේ පවුල් වලට හැමදාමද නැහැ, හැමදාම දෙන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගලා තමන්ගේ ජීවිතේ උපයා ගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන තෙක් අපි මේ පවුල් බලා ගන්නවා. ලෝකෙ එහෙම ආණ්ඩු හදන්නේ. ඊළඟ ආහාර පාන සෞඛ්‍ය අධ්‍යාපන සඳහා තියෙන වැඩබද්ද අඩු අයින් කරනවා. භාණ්ඩ මිල, බෙහෙත් මිල, අධ්‍යාපන පොත් පැන්සල් වල මිල අඩු වෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට එනවා. අපි හැමදෙනාම පොරවදලා අවුරුදු කීපයක් යනකොට අපේ රට ලෝකෙම් පොහොසත් රටක් බවට පත් කරනවා. මතකද? ඒ නිසා ජාතික ජන බලවේගයේ අපි මේ බලය ඉල්ලන්නේ මට හෝ මේ වේදිකාවෙ ඉන්න කිසිවෙකුට යමක් පෞද්ගලිකව උපයා ගැනීම අපේක්ෂාවෙන් නෙවෙයි. අපි බලය ඉල්ලන්නේ මේ රට වෙනස් කිරීමේ අපේක්ෂාවෙන්. මෙච්චර කල් තමුන්වහන්සේලා ආණ්ඩු හැදුවට හදපු ආණ්ඩු කරේ රට හදපු එකවත් ජනතාවගේ ප්‍රශ්න විසඳපු එකක් නෙවෙයි, පවුල් හදාගත්තු එක. ජනතාව ආණ්ඩු හදනවා, ආණ්ඩුව පවුල හදා ගන්නවා. එහෙම නෙවෙයිද? ජලජවර්ධන හැදෙනවා, පුතාට පාර හදනවා කාවින්දට, ලංසයනවා මල්ලිට පාර හදනවා නගරාධිපතිට, රණතුංගෙනවා පුතාලා සෙට් එකටම පාර හදනවා අනාගතයට, රාජකරුණ පුතාට පාර හදනවා. හැදුවේ නැද්ද? ජේරාජ්‍යනවා නෝනට පාර හදනවා. තමුන්වහන්සේලා ආණ්ඩු හදනවා. ඒගොල්ලන්ගේ පවුල් වලට පාර හදා ගන්නවා, අනාගතය හදා ගන්නවා. අන්න ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හද මොන වගේ ආණ්ඩුවද? පළමු වතාවට හදාගමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. එතකොට කට්ටිය කියනවා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද? මුකුත් කරන්න බෑ. රනිල් පරදිනවා, පෙරදිලා සාමකාමීව ගෙදර යනවා. ඇයි? පෙරදිලා පුරුදු නැති මිනිස්සෙක් නෙවෙයිනේ. පළවෙනි පාර පරදිනවා නම් පොඩි දුකක් වෙයි, කිසි දෙයක් නෑ, හොඳයි යනවා. ඒත් කියන මොකද්ද? ඡන්ද පෙට්ටියට දාන ඡන්දේ මොනවා හරි වෙනසක් කරයිද? මුකුත් කරන්න බෑ. ඡන්ද පෙට්ටියට දාපු දවසේ ඉඳන් ඡන්ද කොළේ පෙට්ටියට වැටෙන වෙලාව ඉඳන් ගණන් කරලා දෙනකන් ඡන්දේ ආරක්ෂා කරන්නේ රාජ්‍ය නිලධාරීන්. අද හඬක තමන්ගේ අසල්වැසියන්ගේ තැපැල් ඡන්ද දාපු අය ජාතික ජන බලවේග 80%ක් අද එඳන් ඡන්දෙට මුකුත් කරන්න බෑ. එතකොට කියන පෙට්ටි මාරු කරයිද? නෑ. ඡන්ද පොලට හිස් පෙට්ටි ආපු වෙලාවෙත් බලාගන්නේ පොලිසිය මහත්තයා. ඡන්ද පෙට්ටියේ ඡන්ද පිරෙව්වහමත් බලාගන්නේ පොලිසිය මහත්තයා. ඡන්ද පෙට්ටියේ ඡන්ද ගණන් කරන තැනකට යනවා බලාගන්නේ පොලිසිය මහත්තයා. ඡන්ද පෙට්ටියේ ඡන්ද අහලනක බලාගන්නේ පොලිසිය මහත්තයා. හිස් පෙට්ටි ආරක්ෂා කරගන්නේ පොලිසිය මහත්තයා. දෙයිද ඡන්ද පෙට්ටියට මොනව හරි වෙන්න දෙන්නේ ආහඬකු? අද තැපල් ඡන්ද කාටද කියලා යුනිෆෝම් එක නැති වෙලාවක අහන්න. යුනිෆෝම් එක නැති වෙලාවට අහන්න තැපල් ඡන්දේ දුන්නා නේද කාටද? මාලිමාව. එතෙන්ට වැඩේ හැරිලා තියෙන්නේ. අපිට තේරෙනවනේ. දැන් පොලිසිය මහතුරු අපි කොහට හරි ආපුවාම එතුමලා දැන් අපි මෙහෙට ආපුවාම දිවුලුපිටිය පොලිසිය අපිට ආරක්ෂාව දෙන්න රාජකාරියම ලෙස බැඳිලා ඉන්නේ. නැත්තම් මේ පැත්තේ මොකක් හරි සිදුවීමක් වුණොත් අපේ රැස්වීමක පොලිසිය මහත්තයෙකුට උත්තර දෙන්න ඕන. ඒක හරිනේ. නිසා රාජකාරියම ලෙස පොලිසිය මහත්තයා බැඳලා ඉන්නවා අපිට ආරක්ෂාව දෙන්න. හැබැයි වැඩේ කරන විදියෙන් අපිට තේරෙනවා රාජකාරිය විතරක් නෙමෙයි ඇඟින් ඇඟින්. හරිද?
ඉතින් මෙතෙන්ට රට හැරිලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ඇති වී තිබෙන වෙනස අනිවාර්යම ජයග්‍රහණයෙන් කෙලවර කරනවා. ඊට පසුව මේ රට ලෝකේ පෝසත් රටක් බවට පත් කරනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු, මැදිහත් වෙමු, පෙරට වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.